අයිබෝන් යාලුවනි සුබ දවසක් වේවා. කොරියන්සේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම මුල්ම වීඩියෝ එක විදිහට කතා කරන්න යන්නේ කොරියානු භාෂාව පිළිබඳවයි. කොරියානු භාෂාව. කොරියානු භාෂාව මුලින්ම ලෝකට හඳුන්වා දීලා තියෙන්නේ 14 සියවසේ සිටි සේජොන් රජතුමා විසින්. කොරියානු භාෂාවේ අක්ෂර 40කින් සමන්විත වෙනවා. අක්ෂර 40 නැවත කොටස් දෙකකට බෙදලා දිනවා. ඒ ස්වර 21යි ව්‍යංජන 19 විදිහට. ස්වර 21. ස්වර 21ද තව කොටස් දෙකකට බෙදලා දෙනවා. ඒ තමයි මූලික ස්වර 10යි සංයුක්ත ස්වර 11යි තියෙන. ව්‍යංජන 19. ව්‍යංජන 19ත් මූලික ව්‍යංජන 14යි සංයුක්ත ව්‍යංජන 5ක් ලෙස වර්ග කරලා දෙනවා. මූලික ස්වර යාලුවනේ ශබ්ද වෙන ආකාරය අපි බලමු. ආ යා ඕ යෝ ඕ යෝ උ යෝ ඊ නැවතත් ආ යා ඕ යෝ ඕ යෝ උ යූ ඊ. සංයුක්ත ස්වර කියන්නේ යාළුවනේ ස්වර දෙකක් එකට සංයුක්ත වීමෙන් සෑදෙන ස්වරයි. අපි ඒ ශබ්ද වෙන ආකාරය බලමු. ඒ යේ ඒ යේ ඔවේ වා වෝ වි වේ වේ ඒ. නැවතත් බලමු. ඒ යේ ඒ යේ ඔයි වා ගෝ වි වේ වේ ඒ. මූලික ව්‍යංජන යාලුවනේ ශබ්ද වෙන ආකාරය බලමු. ක න ත ල ම ප ස ං ජ ච ක ත හ හ. නැවතත් බලමු. ක න ත ල ම බ ස ච ච ක ත ප. මූලික ව්‍යංජන දී යාලුවනේ සමහර අක්ෂර ආකාර දෙකකට උච්චාරණය කරනවා. අපි බලමු මේ මොනවද කියලා. ක අක්ෂරය. ක අක්ෂරයේ වචනයක මුල තිබ්බොත් ක කියලාම තමයි උච්චාරණය කරන්නේ. මැද හරි අග හරි තිබ්බොත් ග කියලා උච්චාරණය කරනවා. ත අක්ෂරය. ත අක්ෂරයත් වචනයක මුල තිබ්බොත් ත කියලා උච්චාරණය කරනවා. මැද හරි අග හරි තිබ්බොත් ද විදිර උච්චාරණය කරනවා. ල අක්ෂරය. ල අක්ෂරයත් වචනයක මුල තිබ්බ ල කියලා උච්චාරණය කරනවා. වචනයක මැද හරි අග හරි තිබ්බ ර කියලා උච්චාරණය කරනවා. ප අක්ෂරය. ප අක්ෂරයත් වචනයක මුල තිබ්බ ප කියලා උච්චාරණය කරනවා. මැද හරි අග හරි තිබ්බ බ විදිර ගන්න උච්චාරණය. සංයුක්ත ව්‍යංජන. සංයුක්ත ව්‍යංජන කියන්නේ යාළුවනේ එකම ජාතියේ ව්‍යංජන දෙකක් එකට සංයුක්ත වීමෙන්. නැතහොත් එකට එකතු වීමෙන් සෑදෙන ව්‍යංජන. අපි බලමු සංයුක්ත ව්‍යංජන ශබ්ද වෙන ආකාරය. ක ත ප ස ඡ. නැවත බලමු. ක ත ප ස ඡ. එහෙනම් යාළුවනේ කොරියානු අක්ෂර මාලාව පිළිබඳ ඔයගොල්ලෝ යම් අවබෝධයක් ගන්න ඇති කියලා මම හිතනවා. මේ එක අකුරක් 10 ගණන්වල ලියලා පාඩම් කරන්න, අකුරු 40න් තියෙන්නේ පාඩම් කරන්න ලේසි ඕගොල්ලොන්ට. කොරියානු භාෂාව, ඒ කියන්නේ කොරියානු රැකියාව සඳහා යන්න ඉන්න ඕගොල්ලොන්ට ඇත්තට මේ අකුරු 40 මූලික හොඳට මතක තියාගන්න ඕනේ. එක අකුරක් 10 ගණන්වල ලියපුවාම ඔයගොල්ලොන්ට හොඳට මතක ඉන්නවා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න තවත් කෙනෙකුට දැනගන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. ඉදිරියේදී මමත් 2022 exam කරපු කෙනෙක් වශයෙන් මගේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න කැමතියි.
එනම් වීඩියෝ බලපොක්කොටම ස්තුතියි සුබ දවසක්.